සෞඛ්‍යංශ ප්‍රදාන විනුවට වෙන වෙන අය මෙම යාන්ත්‍රණය ප්‍රදානි බවට පත් කරා. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ යාන්ත්‍රණයම බිඳ වැටී තිබෙනවා. ඒ බිඳ වැටීම කොච්චරද කියනවනම් මෙවැනි ව්‍යසනයකදී වැදගත්ම කාර්යය තමයි රජයක් විසින් ලබා දෙනු ලබන තොරතුරු දත්ත පිළිබඳව පොදු ජනතාවගේ ගොඩනැගෙන විශ්වාසය. ඒක වැදගත් මෙවැනි ප්‍රශ්නයකදී. මාධ්‍යවේදීන් හැටියට ඔබ මේ රටේ පුරවැසියන් කිසිවෙක් අද මේ ආණ්ඩුව විසින් ලබා දෙන දත්ත තොරතුරු විශ්වාස කරනවා. යාන්ත්‍රණය බිඳ වැටලා තිබෙන්නේ. අද මේ යාන්ත්‍රණය විසින් ලබා දෙන ලබන නිර්ණායක අනුගමනය කරනවා. එක එකයි එක එක ඒවා කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යතුමා එක වෙලාවක් කියනවා. කොරෝනා අමාත්‍යතුමා තව වෙලාවක් කියනවා. ඖෂධ අමාත්‍යතුමා තව වෙලාවක් කියනවා. දේශීය අමාත්‍යතුමා තව වෙලාවක් කියනවා. අමුදා අපතුමා තව එකක් කියනවා. වසංගත තන්ත්‍ර ප්‍රධානතුමා තව එකක් කියනවා. සෞඛ්‍ය සිජරාල්තුමා තව එකක් කියනවා. මොකද මේ විකාරය? ඔබ හිතන සමාජයක් ඒකමතියකට ගෙන එක වැදගත් මෙවැනි ප්‍රශ්නයකදී එක තැනකට සමාජයක් ගේන්න ඕන. එක තැනකට සමාජයක් ගේන්න නම් මොකද විය යුතුවන්? එක හඬින් එක ප්‍රකාශයක් ප්‍රබල ලෙස ජනතාවට ගෙන ආ යුතු තිබෙනවා. එහෙම යාන්ත්‍රණයක් තිබෙනවද? නැහැ. මේ සමහර අය කියන්නේ එදිනදා දත්ත වාර්තා කරන කාලගුණ වාර්තාව වගේ කියන උදේට ඊයේ මෙච්චරක් මැරුණා කියලා. ඔක කියන්නේ ආයතනයක් වුණා. මේක සිද්ධ වෙනවා. ඒ නිසා මුළුමනින්ම මේ කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගොඩනගා තිබෙන සංවිධාන යාන්ත්‍රණය මුළුමනින්ම අසාර්ථක බවට පත් වී තිබෙනවා. අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඊළඟටත් විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රශ්නේදී වැදගත් විශේෂයෙන්ම ගත්තු වෛරස් ප්‍රභේදයන්, ඒ කියන්නේ මේ වෛරසයේ ස්වභාවයම තමයි එක් එක් අවස්ථාවල වෙනස් වෙනස් ප්‍රභේදයන් බවට අනුවර්තනය වීම මේ වෛරසයේ වගේම ගොඩක් වෛරසවල ලක්ෂණයක්. ඒක ලක්ෂණයක්. ඒ නිසා අපි නේද මම දන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ සඳහා විශේෂ සඳ කණ්ඩායමක් විසින් විටින් විට මේ ප්‍රභේදයන් පිළිබඳව යම් හඳුන්වා දීමක් කරනවා. මොකද ඒක අතිශය වැදගත් මේ ප්‍රවේශය සඳහා. නිසා ලෝකේ බොහෝ රටවල් මොකද කරමින් තිබෙන්නේ? අලුත් අනුවර්තනයට භාජන වූ ප්‍රභේදයක් තමන්ගේ රටට ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්න. ඔබට මතක ඇති එක විටකදී විශාල ලෙස වර්ධනය වුණු ප්‍රභේදයක් ලෙස එංගලන්ත ප්‍රභේද ගැන සාකච්ඡාවක් ආවා. ඉතින් ලෝකේ හැම රටක්ම කල්පනා කරා එංගලන්ත ප්‍රභේද තමන්ගේ මව්බිමට ඇතුළු වීම වැළක්වීම සඳහා සීමා පනවන්න ඕන කියලා. ගොඩක් රටවල් එංගලන්තය සඳහා ගුවන් ගමන් නතර කරා. එංගලන්තයේ සිට පුරවැසියන් ලංකාවට එන එක නතර කරා. මේ ඒ රටව රාජ්‍යන්ට එන එක නතර කරා. එයි එවැනි නව ප්‍රභේදයක් වර්ධනය වුණාට පස්සේ සෑම රටක්ම උත්සුක වෙනවා මොකද්ද? ඒ නව ප්‍රභේදය තමන්ගේ රටට ඇතුළත් වීම වළක්වා ගැනීම වෙන්නේ. සමත් වුණාද කියන කෝටා විරාජපක්ෂ? දැන්ට වාර්තා වී තිබෙන ආකාරයට ප්‍රභේද ගණනාවකින් ලංකාවට ඇතුළත් වී නැත්තේ බ්‍රසීල ප්‍රභේදය පමණයි. එන සිදු වී තිබෙන ප්‍රතිඵලය සමත්ද? මේ යාන්ත්‍රණය සමත්ද? මේ පාලකයා සමත්ද? මේ දේශපාලන නායකත්වය සමත්ද? සමත් නෑ. ඊට පස්සේ විශාල භයංකාර තත්ත්වයක් නිර්මාණය වුණා. ටීවී නාලිකා ඔබ දිනපතා වාර්තා කරා ඉන්දියාවේ සෝචනීය තත්ත්වේ. එය අපි හැම දෙනාගේම හද කකියන දර්ශනයන් වගේම භීතියක් ඇති වෙන දර්ශනයක් බවට පත් වුණා. මොකද කරේ? ලෝකේ බොහෝ රටවල් එම ප්‍රභේදය තමන්ගේ රට ඇතුළත් වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලැබුවා. සමහර ඒවා අතිශය අමානුෂික ක්‍රියාමාර්ග වගේ දෙනුණා. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඉන්දියාවට ගොස් තිබෙන ඕස්ට්‍රේලියානු ජාතිකයන්ටත් ඕස්ට්‍රේලියාවට එන එක වැළැක්වුවා. IPL ගහන්න ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ජාතික ක්‍රීඩකින් පහකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට ගොස් ඔවුන්ට එන එක නතර කරා. මාගේ ඇයි එවැනි අමානුෂික ක්‍රියාමාර්ග හොඳ කියන එක නෙමෙයි. හැබැයි එකෙන් කියන්නේ මොකද්ද? එම රටවල් උත්සුක වෙනවා නව ප්‍රභේදයක් වර්ධනය වුණාට පස්සේ මේ කොවිඩ් වසංගතයේ එම ප්‍රභේදය තමන්ගේ රට ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන මේ පාලකයන් කටයුතු කරා. දැන් වාර්තා වී තිබෙනවා ඉන්දියන් ප්‍රභේදයේ නේද වෛරසයේ
වැළඳුණු අය ලංකාවේ වාර්තා වෙන බව. ඉන්දියන් ජාතිකයින් සමහර හැවිල තිබුණ අප්‍රේල් 28 PCR පරීක්ෂණය කරලා තියෙන අප්‍රේල් 4 සහ 3 සහ 4 කියන දෙදින තුල මේයි අප්‍රේල් 28 අවතීර්ණ වෙනවා. මේයි 3 සහ 4 කියන දෙදින වල තමයි PCR පරීක්ෂණය කරලා තිබෙන්නේ. දැන් වුණත් කොවිඩ් වසංගතය වැළඳී තිබෙන බව වාර්තා වෙනවා. මිතන් සමත් මේ පාලකයෝ අපි දූපත මේ ප්‍රධාන වාහකයා මිනිස් සිරුර ඇතුළත් වෙන්න අපිට ගොඩක් ස්ථාන තිබුණේ නේ. අපිට තිබුණේ ගුවන් තොටුපළ ජාත්‍යන්තර වරායක්. එහෙම නම් නීති විරෝධී මුහුදුකම ඔච්චරයි. මේ කාර් වලින් හරි වැටෙන් පැනලා හරි තාප්පෙන් පැනලා හරි ඇලවල් වලින් පීනලා හරි එන්න පුළුවන් කක් නේ දූපත. එනිසා මේ වෛරස් ප්‍රභේදය ලංකාවට ඇතුළත් වීමත් වලක්වගත හැකි තිබුණා. ඒ ප්‍රභේදයේ සිද්ධ වෙන විශේෂ අනුවර්තනයන් අපේ රට ඇතුළත් වීමත් වලක්වගත හැකි තිබුණා. Breaking.lk.